අයිබෝවන් ලයිෆ් ඩිස්ක් YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ හිසකෙස් ගැලවී යාම. හෙවත් ඇලෝපේෂියා කියන ප්‍රශ්නයට තියෙන විසඳුම් මොනවද කියලා. මේ තත්ත්වය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඇතිවන දෙයක්. සාමාන්‍යයෙන් අපි හැමෝගෙම ඔළුවේ තියෙන හිස කෙස් වලින් කෙස් ගස්සියක් විතර දවසකට ගැලවිලා යනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒ වගේම ප්‍රමාණයක් නැවත වැඩිම සිද්ධ වෙනවා. එහෙම නැතුව ගොඩක් ගැලවිලා යනවා නම් මම මේ කියන ප්‍රතිකාර ක්‍රම ඔයාට අනුගමනය කරන්න පුළුවන්. හිසකෙස් ගැලවී යාමට සුලභව බලපාන සාධකයක් විදිහට මවගේ හෝ පියාගේ ප්‍රවේණික උරුමය සහ හෝමෝනවල ක්‍රියාකාරීත්වය පෙන්වලා දෙන්න පුළුවන්. මේ ආකාර දෙකම දීර්ඝකාලීනව බලපානවා. හිසකෙස් ගැලවී වැටීම තාවකාලිකව සිදුවෙන අවස්ථාවක් තියෙනවා. මේකෙදි හිසකෙස් ඉවත්වීම නිසා හිසෙහි තැනින් තැන නිරාවරණය වෙන්න ගන්නවා. එවගේම ඇහි බැම පිරිපාර්ශ්වය නම් බ්‍රැවුල දක්වත් මේක පැතිරෙනවා. මේ ක්‍රියාවලයේ ඉතා ඉක්මනින් සහ වේගවත්ව සිද්ධ වෙනවා. සුදු කබර තත්ත්වය තියෙන කොටත් එවගේම දිය වැඩියාව එහෙමත් තියෙනවා නම් තැනින් තැන හිසකෙස් ගැලවී යාමේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම මගින් තමයි යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙන්නේ. හිසකෙස් ගැලවී යාම ගොඩක් වැඩි නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම සුදුසුයි සහ අනිවාර්යම කළ යුතුයි. හිසකෙස් ගැලවී යාම කෙරෙහි හිසෙහි වූ බාහිර සමෙහි ඇතිවන දිලීර සහ බැක්ටීරියා ආසාදන, ශරීරයේ විටමින් ඌනතා, කෘත්‍රිම ඩයි ආලෙප කිරීම වගේ ආසාත්මික තත්ත්වයන්, එවැගේම හෝමෝන අසාමාන්‍යතා ඇතිවීම, සමහර ඖෂධ දීර්ඝකාලීනව භාවිතා කිරීම වගේ තත්ත්වෙනුත් හේතු වෙන්න පුළුවන්. කාන්තා පාර්ශ්වයේ හිසකෙස් ගැලවී යාමට හේතු විදිහට තව ගන්න පුළුවන් කෙස් ගසේ මුලට වද දීලා තදට කොණ්ඩ මෝස්තර නිතර යෙදීම, තියුණු තුඩු සහිත නයිලෝන් පනාවලින් හිස පීරීම, කෙස්කසේ ස්වභාවික තත්ත්වය වෙනස් කර කෘතිම විදිහට සකස් කිරීමට යෑම වගේ දේවල් වලින් හැකිතාක් දුරට වැළකී සිටීම තමයි ඉතාමත් සුදුසු. හරි, දැන් අපි බලමු හිසකෙස් ගැලවී යාම වළක්වා ගන්න පුළුවන් පහසු ආයුර්වේදික ප්‍රතිකාරයක්. මේ ප්‍රතිකාරය සම්බාහන ක්‍රමයක්. මේකට ඔයාගේ හිසෙහි සමට ගැලවෙන තෙල් වර්ගයක් තෝරගෙන සිරුරේ උණුසුමට සමාන උණුසුමකට එම තෙල් එක රත් කරගන්න ඕනේ. මේකට වට පුළුවන් නම් නිරුගුණ්ඩ ආදී තෙල් යොදාගන්න පුළුවන් නම් හොඳයි. මේ තෙල් වර්ගය ආයුර්වේද ඖෂධ හල්වලින් වෙළඳසල් වලින් ලබා ගන්න පුළුවන්. මද උණුසුමට රත් කරගත් ඒ තෙල් එක ඔළුවේ ගාලා ඇඟිලි තුඩු වලින් හිසෙහි කෙළවරක ඉඳලා රවුමට මෘදුව කරකවමින් හිස මැදට වෙනකම්ම සම්බාහනය කරන්න. මේකෙදි හිස් කබලේ හා හිස කෙස්වල මුල හොඳින් ස්පර්ශ වනසේ සම්බාහනය කරන්න ඕනේ. මේක දවසක් කර දවසක් දවසට විනාඩි 5ක් විතර කරාම යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ සම්බාහන ප්‍රතිකාරය හිසකෙස් ගැලවී යාමට වගේම හිසකෙස් අග පැලීම, හිස්සොරි වැළැක්වීම වගේ දේවල් වලටත් උපකාරී වෙනවා. මේ සම්බාහනය කිරීම මගින් හිසකෙස් මුල සහ රුධිර නාල පද්ධතිය උත්තේජනය වෙලා රුධිර ගමනාගමනය ක්‍රමවත් වීමත් පෝෂක ද්‍රව්‍ය කෙස්කසට මනාව ලැබීමත් සිද්ධ වෙනවා. එමගින් කෙස්කසට නිරෝගීව වැඩීමට අවශ්‍ය පෝෂණයක් ලැබිලා කෙස් කලඹ දීප්තිමත් හා දිගුව වැඩීම සිද්ධ වෙනවා. අමතරව දෙයක් කියනවා නම් සමන් පිච්ච යුෂ වෙනත් ශාක සහ ආමන් තෙල් මිශ්‍ර කර සෑදූ තෙල් හිසකෙස් වැඩීමට ඉතාමත් සුදුසුයි. මේ වීඩියෝ එක ගැන වාගේ අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, channel එක subscribe කරලා තියාගන්න.